මම මීට කලින් මේ පන්තිදුව ළමයව දැකලා නැහැ. මෙයා අලුත් ටීචර්. අයාලේ ගිය කොදෙව් පුරයක තනි වූ සූකිරි. තම එකම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔහුට හැකියාව ලැබෙයිද? ඔබට පිස්සුද කොලෝ? මේවා දිනුනායි කියලා උඹ කොහොමද ඉස්කෝලේ යන්නේ? අප්‍රමාණ කරුණාගුණයෙන් හදවත පුරවාගත් අපේ කාලයේ දිසාපාමුක්වරයා. මොකද්ද ළමයාගේ නම? සූකිරි. මටයි මේ දරුවට ජීවත් වෙන්න කීයක් හරි දීලා යන්න මාතේ. ඔවුන් සතු මනුෂ්‍යත්වයට රුපියල් සත එරෙහි වේවිද? අද ඉඳලා අපේ ගෙදර අලුත් අමුත්තෙක් එනවා. අමුත්තෙක්? අන්න ලොකුදර් මේ ගෙදර වැඩට අපිට වඩා හොඳ කොල්ලෙක් නේද? සෑත පිස්සුවක් දිනේ. ඇයි අපි මොන දනුපද? ඇයි අපි උසමදද පාටමද? ඇයි අපි කොටද? සිරියාවන්ත නම් අනාථෙක් වෙයිද සිරි? ඔයා උගත් උනාට වැඩක් නැහැ. කිසිම දෙයක් ගැන දෙපාරක් හිතන්නේ නැහැ. හදවතෙහි බලාපොරොත්තු නිමේෂයකින් විසිර යානම්. ආච්චි අම්මගේ අත් දෙකට මොනවද වෙලා තියෙන්නේ? මගේ අත් දෙකම පන්නේ පුතේ. මගේ එකම බලාපොරොත්තු අම්මා සමීප කරගන්න එක සෝකරි. ඒත් ඒ ගැන බලාපොරොත්තුවක් තියාගෙන අමාරුයි වගේ. සර් මට කිව්වා. ඔය ළමයට බක් පොඩ්ඩයි පොඩි පොඩ්ඩයි තින්න කියලා. මං කොහොමද පොඩ්ඩ තමා කන්නේ? මට ගොඩක් කන්න බෑනේ. මං පොඩීනේ. දෛවයට සරදම් කළ සෝකරි තම ඉරනම හැකියාව නැමැති පන්හිදෙන් ලියන්නට පටන් ගන්නා කලෙ. මොකද්ද සූකිරි මේ? ඕක ටීචර් හොරු අල්ලන උපකරණයක රිමෝට් එක. අම්මෝ කවපත් එක. කතා සංකල්පය සහ නිෂ්පාදනය සඳුන් දොළමුල්ල. කමක් නැහැ. බල්බ් එක හදාද්දි තෝමස් අල්ලා එඩිසන්ටත් වැරදුනාලුනේ. උත්සාහය, උනන්දුව, කැපවීම ඇතනම් මේ ලොව තුල කළ නොහැකි දෙයක් නැත. ප්‍රසාද් සමරතුංග සිනමා සම්ප්‍රාප්තිය. මගේ හීනය පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා, යාළුවනේ මං ආවා. මගේ හීනය පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා, යාළුවනේ මං ආවා. ඉස්කෝලෙට මං ආවා. අපි හැමෝටම ලොව දිනන්නට තැනූ අයස්කාන්ත ළමා සිනමා සිතුවම ඉස්කෝලෙට මං ආවා ළඟදීම ඔබේ සිනමා ශාලාවේදී.